शुभ दवसा सीरु दिनाटम इथिंग अद मे वीडियो की ओर की दिने वेडकर नति इलेक्ट्रिक केतल निवेदीव नवता भावितेट गनीमट पुलवांग विधिट मेके दोषे सो यदा हदागण विधिता अद मे वीडियो की ओर की दिने इलेक्ट्रिक केतल कोटास देखा तीन एकाक तमा बेस एक इति मेकिन तमा केतल पावर देने इति नानित्ते का तमा केतल इति मंग अद गिनत्ती एन्ने वेडकरा नेती इलेक्ट्रिक केतल इति मंग वरड़ मेकट पावर दीला पेन्ना ना वेडकरा नो देखिए दा අපි දැන් මේකට සප්ලයි දීලා බලමු මම දැන් ඔයාලට කේතල් එකේ ස්විච් එක ඔන් කරලා පෙන්වන්නම් ඉතින් ඔයාලට පේනවා ඇති ස්විච් එක ඔන් කරපුවාම ඉන්ඩිකේටර් ලෑම්ප් එක පත්තු වෙන්නේ නැහැ කවදාකවත් වතුර දාන්න නැතුව කේතල් එකක් ඔන් කරන්න එපා අනිවාර්යයෙන්ම හීටින් එලිමන්ට් එක පිච්චෙනවා ඉතින් මේකේ ඉන්ඩිකේටර් ලෑම්ප් එක පත්තු නැතත් ओला वतुर टीका दाला उनकर बलांड वतुर रत्न अदा समहार विट इंडिकेटर लैंप वितर पिजिशला पुलवा इतकोट अट इंडिकेटर लैंप मारकर पुलवा अभी केत एत बलांड खाली इसम बेसिक परीक्षा कर बल इधन अट पेने एस दिखट पेन किसीम दोष आखना है वैर के हो मेके मेम कोटसे किसीम दोषया पेन्ड ने एक निशा मम वायर के अखंडतावे परीक्षा करवा मल्टीमीटर का आधार वायर के अखंडतावे की अने न्यूट्रल वायर के गो न्यूट्रल के अने के वरकंदा अने के वरट निवेर दीव सपेम अनवाद के बल्ड परीक्षने तमा अखंडतावे की अने इतिन मम मे परीक्षण युदागाने मगे गावती है एनलॉग मल्टीमीटर एक इतिन एके ओम रेंज के वेडिकिरीम एक परासे मम तोरगान्नवा मम इसरोम मेम कोड के मेम वायर के सजीवी रहन एक याने अपी करंट के याने वायर एक लाइव वायर एक चेक कर गान्नवा इतिन लाइव वायर तिब्बा वायर के किसीम मल्टीमीटर किसीम रीडिंग पेन एक अने लाइव वायर के मोखारी दोष आगती है अभी बल न्यूट्रल वायर के न्यूट्रल वायर के रीडिंग पेनवा एक अने न्यूट्रल वायर के हुंदाई अर्थ वायर का अभी दें बल अर्थ वायर के रीडिंग एलिसम पेनवा इतिन लाइव वायर के मुखरी दोष तीन के अट मेघे निगमने पुलव इतिन मेघे एनटिक गलवगन बलमु गलवन सियालमी पीलीवल त्यागंडोने नवत उपकरण सवीकरण कोट एन मारुनो एन तव डैमेज वेनवा इतिन देन मम मेके पीटुपास कोटस गलवगत्ता ओयरट पेन वैति मेके लाइव वायरक हानि वेला मेक डैमेज राती ओयरट पेन वैति लाइव वायरक तीन ओयरट मल्टीमीटर पेन दी लाइव वायरक रीडिंग का पेन वैते एक तमा मेके वायर तुनम संबंध कर लती एने वायर लग घर एक निशा अपीट पासवेन वायर इवत कर गनी मे हकी आवती है මේ කොටසේ නම් අවුලක් නැහැ මුකුත්ම අපි දැන් ඩැමේජ් වෙලා තියෙන කොටස ලයිව් වයර් එකේ ඩැමේජ් වෙලා තියෙන කොටස කපලා ඉවත් කරලා ලයිව් වයර් එක දිගටම ඒ විදිහට ඩැමේජ් වෙලාද කියලා බලන්න ඕනේ ඉතින් ඒකටත් අපි
ඒකට ඒ පරීක්ෂණයත් අඛණ්ඩතා පරීක්ෂණයම තමයි කරන්න ඕනේ. දැන් මම වය ස්ටිපර් එක ආධාරයෙන් ලයිව් වයර් එක සුද්ධ කර ගන්නවා. දැන් නැවතත් මම මල්ටිමීටර් එක භාවිතා කරලා අපි දැන් සුද්ධ කරගත්ත ඉන්සුලේෂන් සුද්ධ කරගත්ත වයර් එකේ ලයිව් වයර් එකේ අඛණ්ඩතාවය පරීක්ෂා කර ගන්නවා. මම සුද්ධ කරගත්ත වයර් එකට එක ටෙස්ටිං පොප් දෙකක් තියලා ප්ලග් ටොප් එකේ එක ටෙස්ටිං පොප් එකක් තියෙනවා. ඔන්න දැන් ඔයාලට මල්ටිමීටරේ රීඩින් එකක් පෙන්නනවා. ඉතින් දැන් අපිට කියන්න පුළුවන් වයර් එකේ ගුණාත්මකතාවය හොඳයි. මේ වයර් එක අපිට නැවතත් භාවිතයට ගන්න පුළුවන්. අර ඩැමේජ් වෙලා තිබ්බ තැන විතරයි අපිට අයින් කරන්න සිදුවන්නේ. ඉතින් යාළුවනේ මේ වයර් එක අපිට සැකසීමට නැවත ප්‍රයෝජනයට ගැනීමට නම් වය ලක් සහ හීට් ස්ලීවින් ඕන වෙනවා. ඉතින් ඒ ටික මම කඩෙන් මිලදී ගත්තා. ඒ ටිකට ගියේ රුපියල් 20ක වගේ සුළු මුදලක්. ඉතින් දැන් මම හදන්නේ වය ලග් එක සම්බන්ධ කරගන්න. වයර් එක නැවතත් ගැලවෙන්නේ නැති වෙන්න අපි හොඳට තද කරලා ලක් කර ගන්න ඕනේ. වයර් එක ලක් කරගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ ඊළඟට වයර් මේ ස්ලීවින් එක, හීට් ස්ලීවින් එක. ඉතින් ලග් එකේ ප්‍රමාණයට මම ස්ලීවින් කෑල්ලක් කපා ගන්නවා. ඊට පස්සේ අපි ස්ලීවින් එක රත් කරගන්න ඕනේ. ගොඩාක් ලං කරලා ගිනි කූර අල්ලන් ඉන්න එපා. එතකොට ස්ලීවින් එක උණු වෙලාම යයි. සාමාන්‍යයෙන් රත් කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති දැන් හොඳට සීල් වුණා. දැන් මම නැවතත් ලක් ටික සම්බන්ධ කරගන්නවා. දැන් මම ලක් ටික සම්බන්ධ කරගෙන ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ මට බේස් එකට ඔක්කොම කැලි ටික සම්බන්ධ කරන්න පිළිවෙලට.
දැන් මම සියලුම කොටස් සම්බන්ධ කරගෙන අවසానයි. ඉතින් දැන් මම මල්ටිමීටරෙන් වෝල්ටේජ් එක මයින්නවා. දැන් ඉස්සෙල්ලා වෝල්ටේජ් එක එන්න විදියක් නැහැ. මොකද වයර් එක ඩැමේජ් වෙලා තිබ්බේ. දැන් බලමු අපි නිව්ටල් එකයි පේස් එකයි දෙකම පිළිවෙලට වෝල්ටේජ් 230 සප්ලයි එක අපිට මෙම බේස් එකට ලැබෙනවද කියලා. ඉස්සරෝම මම මල්ටිමීටරේ AC වෝල්ටේජ් 250 රේන්ජ් එකට රේන්ජ් සිලෙක්ටර් එක සිලෙක්ට් කරගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති වෝල්ටේජ් 250ට තමයි මම සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බේස් එකේ නිව්ටල් දෙකටයි පේස් එකටයි මම මල්ටිමීටරේ ටෙස්ටින් ප්‍රොබ් දෙක සම්බන්ධ කරගන්නවා. දැන් මම විදුලි සැපයුම ලබා දෙනවා. ඉතින් ඔයාලට පේනව ඇති මල්ටිමීටරේ රීඩින් එක පෙන්නනවා. දැන් ඔයාලට මල්ටිමීටරේ රීඩින් එක පේනව ඇති. මල්ටිමීටරේට ඒ වගේම බේස් එකට වෝල්ටේජ් 225ක ප්‍රමාණයක් එනවා. ඉතින් දැන් අපි කේබල් එකට සප්ලයි දීලා බලමු. දැන් මම මේ කේබල් එකට වතුර පුරවලා තියෙනවා. ඔයාලට පේනව ඇති වෝටර් ලෙවල් එකේ වතුර තියෙනවා. ස්විච් එක ඔන් කරලා බලමු. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනව ඇති ඉන්ඩිකේටර් ලෑම්ප් එක පත්තු වෙනවා. ඉතින් මේකේ බේස් එකේ තමයි ලෙඩේ තිබිලා තියෙන්නේ, දෝෂය තිබිලා තියෙන්නේ. ඉතින් අපිට සුළු මුදලකින් ඒ වගේ චූටි ලෙඩක් අපිට නිවසේදීම හදාගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ නොදන්නා අයට මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් චූටි දැනුමක් හරි ආවනම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.